ආදර ඔබ සමගින් අවසරයි. අතරම මට හිතාගන්න බෑ මම මේ වගේ දේශපාලන වේදිකාවකට කොහොම ආවද කියලා. ඒක මට හරි පුදුමයක්. කොහොමද තල්ලු වුණාද දන්නේ නැහැ. අතරම මම ශ්‍රවණාවාදිත ළමයින් සමග දීර්ඝ කාලයක් සේවය කළා. අවුරුදු 40 50කට කිට්ටු වෙන්නේ. ඉතින් මම ඇත්තටම මේ ළමයි ගැන හොඳට දන්නවා. ඒ අධ්‍යාපනය ගැන. එතකොට මේ මට ඉඟුණ දෙයක් තමයි මේ ළමින්ගේ අවශ්‍යතාවයන් මම මෙතනට ඇත්තටම මාව ඇරියුම් කරපු නිසාත් අනිත් එක මේ ළමින්ට තියෙන අසීමිත ආදරේ නිසා. ඒ වගේම මේ වගේ මේ දරුවන්ගේ දෙමාපියෝ විඳින දුක දැකලා මොකද ඒක නිසාම තමයි මාව මෙතෙන්ට තල්ලු වුණේ. අපි පාසල ගැන බැලුවා, අපේ ආයතනය ගැන බැලුවොත් අපි ඇත්තටම පාවිච්චි කරන්නේ අපේ ආයතනයේ ඔඩිටරි වර්බල් කියලා අද තියෙන විශිෂ්ට ගණේ ක්‍රමවේද. ඒ කියන්නේ ඔඩිටරි වර්බල් කියන්නේ මේ ශ්‍රවණ වාචික ක්‍රමවේද. ඒ කියන්නේ අහලා කතා කරන්න උගන්වන්නේ ළමයි. මගේ ඇත්තටම ඉස්කෝලේ අපි ළමයි දැනට 16 දිනකට වඩා ග්‍රැජුවේට්ස්ලා ඉන්නවා. MSc කරපු 3 දෙනෙක් ඉන්නවා. ඇතුළේ යුනිවර්සිටි එක ඇතුළේ තව 10 දෙනෙක් ඉන්නවා අන්ඩර් ග්‍රැජුවේට්ස්ලා. හැම ක්ෂේත්‍රයකම ළමයි ඉන්නවා. ඔය 40 අවුරුදු 42 කාලයේදී වීවිච්ච. අද තියෙන තාක්ෂණයත් අද තියෙන අලුත් කියන්නේ විද්‍යාත්මක ක්‍රමවේදත් එක්කලා අද කරන්න බැරි දෙයක් නැහැ. ඒ වගේම ආද ඇත්තටම කිව්වොත් ඇහෙනවා ලෝකේ ඇහෙන්නම නැති ළමයි ඇහෙන්නම නැති අය නැහැ. ඒ කියන්නේ කොහේ හරි ඇහිම ටිකක් හරි තියෙනවා. කොක්ලියාගේ සම්පූර්ණයෙන්ම නැති වෙලා නැහැ. ඒකේ තියෙන ශෛල සෑහෙන කොටසක් ඩැමේජ් වෙලා තියෙනවා. නම් සමහර ඒවා ඇහෙනවා. දැන් තියෙන ක්‍රමවේද අනුව තාක්ෂණය අනුව ඔය සේරම අපිට ඇම්ප්ලිෆයි කරන්න පුළුවන්. ඉතින් ඒ ක්‍රම අපි පාවිච්චි කරන්න ඕනේ. ඇත්තටම කියන්නේ රජයක් වශයෙන් රජයට යුතුකමක් තියෙනවා. කියන්නේ අපි ඇත්තටම මිනිසෙක් වශයෙන් ඉපදුනොත් අපි කතා කරන්න ඕනේ. ඒක තමයි දේව නීතිය මං හිතන්නේ. අපි සේරම කතා කරන්න ඕනේ. කතා කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ වාග්ය අපි හැමතෙම ලබා දෙන්නත් ඕනේ. එහෙම නැත්නම් ඒක අපි කරන්නේ ලොකු අපරාධයක්. අනිත් එක ඇහෙන්නේ නැති ළමයි කියලා බැලුවොත් ඇහෙන අඩු ළමයි බැලුවොත් එයාලට කරන්න බැරි දෙයක් මේ ලෝකේ නෑ. අද ඇම්ප්ලිෆයිඩ් ටෙලස්කෝප් පවා තියෙනවා. ડોක්ටර්ස් ලැවෙන්ඩ මගේ ළමයි ඉන්නවා. ડોක්ටර්ස් ලැවෙන්ඩ ඩිටර්මින්ඩ් කියන්නේ ආසාවෙන් ඉන්න අය. මං කිව්වා කරන්න පුතේ වලට පුළුවන්. යන්නට පුළුවන්. ඒ වගේම සංගීත අධ්‍යක්ෂකවරු ඉන්නවා. ඇහෙන්නේ නෑ. නමුත් මම යුනිවර්සිටි එකේ ඉගෙන ගන්නකොට මැන්චෙස්ටර් යුනිවර්සිටි එකේ මට ආපු මියුසික් ඩිරෙක්ටර් සම්පූර්ණයෙන්ම ඇහෙන්නේ නැති එක්කෙනෙක්. ඇවිල්ලා ලස්සනට ඩිරෙක් කළා. ඉතින් ඒ වගේ කාලයක් තුළ අපි මේ වගේ ආබාධිත කියලා කොටසක් තියාගන්න අවශ්‍යම නැහැ. මම හිතන්නේ අද ගොඩාක් පිළියම් තියෙනවා ආබාධවලින් මිදෙන්න, ඒවා අවම කරගන්න, ඒවා අවම කරගෙන රටට ලස්සන මිනිස්සු වෙන්න. අපි ළමයිව ගන්නේ ස්කෝලෙට මාස 8න් මාස 6න්. මොකද බහතෝරණ වයසින් ගත්තොත් විතරයි ළමයින්ට හොඳට කතා කරන්න උගන්වන්න පුළුවන්. අවුරුදු 5 වෙනකොට ඔයාලා කවුරුත් දන්නවා අපි භාෂාව මාස්ටර් කරලා ඉවරයි. අපි සමාජ උපසර්ග සංදි ඔක්කොම කියවනවා අවුරුදු 5 වෙනකොට. ඉස්කෝලේ ගිහිල්ලා අපි ඒවා ව්‍යාකරණ කියලා බෙදලා ඉගෙන ගන්නවා. නැත්තම් අපි ඒවා සේරම ඉගෙනගෙන ඉවරයි. ඒවා ඉමේජ් වෙනවා. නමුත් ඇහෙනවා අඩු බබාලගේ අර ඇහෙන යම් කිසි දුරතා නිසා ඒගොල්ලන්ගේ දුර්වලකම් නිසා ඒගොල්ලන්ට ඇහෙන්නේ නැති නිසා අපි පුළුවන් තරම් හැකි ඉක්මනින් පටන් ගන්න ඕනේ උගන්වන්න බහතෝරණ වයසේ. අපි අමුතු ක්‍රමයක් පාවිච්චි කරන්නේ නැහැ. සාමාන්‍ය මෙතඩ්ස්ම තමයි පාවිච්චි කරන්නේ උගන්වන්න. මොකද මේ ළමයිනුත් ළමයි අමුතු జాතියක් නෙවෙයි. ඒ වගේම අපි අපේ පාසලේ ආයතනේ අපි මුදල් අය කරන්නේ නැහැ උගන්වනවට. ඒ මොකද අධ්‍යාපනයේ විකුණන දෙයක් නෙමෙයි. අධ්‍යාපනය කියන්නේ මානව අයිතිවාසිකමක්.
අධ්‍යාපනය විකුණන එක ලොකු පාපය. ඒක වෙළඳ වාණ්ඩයක් වශයෙන් පාවිච්චි කරන්න බෑ. ඇත්තටම ඒක නිසා අපි කවදාවත් කිසිම ළමයකින් සතවහක්වත් ගන්නේ නැහැ උගන්වනවට. අපි උදේ හතාමාරි සිට හවස පහ වෙනකම් උගන්වනවා. අපි ගුරුවරු පුදුම කැපවීමකින් මේ වැඩේ කරනවා. ඒක නිසායි අපිට මේ වගේ ජයග්‍රහණයක් ලබන්න පුළුවන් උනේ මේ අධ්‍යාපනය තුළ. මේ ඒක නිසා අපිට අවශ්‍ය වෙන හොඳ ගුරුවරු හොඳ අය වගේම මේ අනිත් එක මේ දෙමාපියන්ට ගොඩාක් වියදම් යනවා මේ ඉස්කෝලේ. වියදමට මේ මොකද හියරින් එයිඩ් එකක් ගන්න ගියාම ලක්ෂ 8ක්වත් ඕනේ කන් දෙකට. සර්ජරි එකට ගියොත් ලක්ෂ 40ක් 60ක් ඕනේ. ඉතින් අපේ දෙමාපිය ළඟ ඇත්තටම කිසිම සතරම් බඩුවක් නැහැ උගස් තියලා. වාතු වල ඉඩම් වලින් ෆර්ජස් දෙක තුන විකුණලා ඔය මිනිස්සුන් කොහොමද සල්ලි ගන්නේ? මහා පාපයක්. ඉතින් ඒ වගේ අනිත් එක අපි ඉස්කෝලේ පාවිච්චි කරන්නේ මේ හුඟක් වෙලාවට ඉන්ටරැක්ටිව් ප්ලේ කියන පොඩි ළමයි එක්ක. ඒ කියන්නේ ළමයි එක සෙල්ලම් කර කර තමයි උගන්වන්නේ. මම ආස නැහැ අධ්‍යාපනය මා මෙරක් කරනවට, මාලි බරක් කරලා ළමයින්ට තලාපෙලා දානවට. මම ගොඩක් දුරට පාවිච්චි කරන්නේ ඒක. මම ආසයි අධ්‍යාපනය විනෝදාත්මක අත්දැකීමක් කරන්න. ඒක නිසා ගොඩක් සෙල්ලමින් තමයි උගන්වන්නේ. පොඩි ළමයින්ට උගන්වන්න ඕනේ සෙල්ලමින්. ඒක ආසාවක් ඇති වෙන්න ඕනේ ඉගෙන ගන්න. දැන් අපේ ළමයි කවදක්වත් බෑ කියන්නේ පුළුවන් කියනවා මිස. දැන් මොනවාක්වත් කිව්වොත් මට බෑ කියන එක කියන්නේ මට පුළුවන් හැම වෙලේම. ඉතින් ඒ தත්ත්වය අපි ඇති කරන්න ඕනේ ඉස්කෝලවල. ඉතින් මං හිතන්නේ මේ මම දැන් කියනකොට මට තේරුණේ මම හොඳට කිව්වා ජාතික ප්‍රතිපත්ති. ඒක හැම දෙයක්ම අඩංගු වෙලා තියෙනවා. වැඩේ තියෙන්නේ ආණ්ඩුව ඔබ ජාතික ජනම බලවේගී කට්ටි ආවට ආවොත් මේ ඔක්කොම කරන්න බෑ. ඇත්තටම අඩුගානේ ඒකෙන් ටිකක්වත් කරන්න කියලා තමයි මම ඉල්ලන්නේ. අනිත් එක අපිට ටිකක් දැන් මමත් දේශපාලඥ පිටිපස්සෙන් ගියා ළමයි හින්ද. ඇත්තටම ඇමතිවරු පිටිපස්සේ ගියා එක එක දේවල් වලට. එකක් මට උණගම තිබුණා මේ ආදර්ශ මොකද මේ ප්‍රාථමික පාසලක් දාගන්න. මොකද මං ප්‍රී ස්කූල් එකේ හොඳ අධ්‍යාපනයක් දුන්නට පස්සේ අදින් ගියා වටෙනවා ළමයි. ඒක නිසා මම නමුත් මට ලැබුණේ නැහැ. මම ගියා ඇත්තටම. ඊට පස්සේ ටීචර්ස්ලට පඩි දෙන්න. මොකද අපිට ලොකු බරක් තමයි මේ ගුරුවරුන්ගේ පඩි හොයන එක. අනිත් ඔක්කොම කොහොම කොහොම හරි අපිට කරගන්න පුළුවන් පඩි වැඩි කරන්න ඕනේ. ඒවා නිතර නිතර වෙන්න ඕනේ දේවල්නේ. ඉතින් ඒකට කිසිම කෙනෙක් නැහැ. අද වෙනතුරුත් ඇත්තම දෙයියන්ගෙන් ලැබෙනවා. ලබන මාසේ දන්නේ නැහැ කොහොමද පඩි දෙන්නේ කියලා. ෆාදර් හෙලෝ ඇත්තටම අපිට සල්ලි හොයලා දෙන්නේ යාළුවන්ට ලියලා හැම තැනම රට රටවල. ඒ විදිහට තමයි ඉස්කෝලේ යන්නේ. අපිට ගාම කිසිම රජයකින් උදව් ලැබිලා නැහැ මිතික්කත්. හොඳයි හොඳයි කියලා යනවා හැම දෙනාම ඉස්කෝලේට එනවා ඉගෙන ගන්න. මෙඩිකල් කොලෙජ් එකෙන් එනවා, NIA එකෙන් එනවා, සෝන්ස් වලින් ඔක්කොම ගුරුවරු වෙනවා. නමුත් කිසිම උදව්වක් නම් කවදාවත් ලැබිලා නැහැ. මම ජාතික ජන බල වේගයෙන් මෙතන අනුලිසාගේ මහත්තයත් ඉන්නවා, අනිත් සහෝදරියත් ඉන්නවා. මං ඉල්ලා ආදරෙන් ඉල්ලනවා අපිව. දැන් මම කවුද නායකව හම්බෙන්න ගියාම ඒගොල්ලෝ ලස්සන ලියුමක් ලියලා දෙනවා. ඒක තමයි කරන්නේ මේ සලකා බලන්නම් කියලා. මේක ගිහිලා කවුරු හරි නිලධාරියෙකුට දෙන්න කියලා. ඉතින් අපි නිලධාරියා ගිහිලා හොයාගෙන දුන්නාම කියන අපෝ සිස්ටම් එක ගොන තමයි වෙල්ල ගහලා යනවා. ඒ කියන්නේ ඒවා කරන්න බෑ. ඇත්තටම ඒවා කරන්න බෑ. මේ ඉතින් අපි ඉතින් ඇත්තටම රැවටෙනවා. දැන් නම් මට දේශපාලනේ නම් උපා වෙලා තියෙන්නේ. දේශපාලනේ නම් කිසිම මේ කරන්නේ ළමයින්ට ආදරේ නිසාම මෙතෙන්ට ආවේ. මං හිතන්නේ මොන හරි වඩ පොඩි විශ්වාසයක් බලාපොරොත්තුවක් උපතුමාලා ගැන ඇති වෙලා තියෙනවා හිතේ. ඒක නිසා තමයි ආවේ ඇත්තටම. යම් කිසි දෙයක් දුප්පත් ජනතාවට කරයි කියලා. මොකද මේ දුප්පත් ජනතාව වෙනුවෙන් කැපවේ කියන අදහස මගේ හිත තුළ ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මං හිතන්නේ ගොඩක් දෙනෙකුට දැන් ඇවිල්ලා තියෙනවා ඒ අදහස. මං හිතන්නේ අපිව රවට්ටන්න එපා කියලා. මං ඉල්ලා සිටිනවා ඔක්කොම අපිව රවට්ටුවා මෙච්චර කාලා. අපිව රවට්ටන්න එපා. ඒ විශ්වාසය ස්ථිරව තියාගන්න උදව් වෙන්න
මම ඕගොල්ලන්ගේ ඉත ආදරෙන් ඉල්ලනවා මේ දුප්පත් ජනතාව ආද හරියට දුක් විඳන දැන් නම් දුක් විඳ ඇති. දැන් දුක් විඳ ඇති. අපි බලමු එකතු වෙලා අපේ රට ගොඩනගා ගන්න රටට යම්කිසි යහපතක් කරන්න. ස්තුතියි.